දැමං විශේෂ මේ දවසල ම හොඳ උදාහරණ දෙන අන්ුකුමාර මහත්තයෙන් හන්ඩ දැ හන්න කොම රට දුණු කරන කියලා පොඩි වැඩ අපි පිටරට අපි සෞදරකින් දොල් පන්සේ පන්සීලගන්න. දැන් කවද දොල් පන්සේ පන්ස අපට දෙන්නේ බලන්න අපේ දැන් අපේ මගේ සහෝදර මගේ යාලුවෝ ඒ රිසේෂනේ රටවල ඩොරල් සියයක් එවා ගන්න බෑ. එතුමයි හන්නක දැන් එතුමා සජිත් මාතර ඉනාවෙන එතුමා ගිටාර් ගහනවා ඩ්‍රම්ස් ගහනවා නියම ටැලන්ට මනුස්සේ ගාන්න සෞන්දර්යට ක්‍රීඩාවට සංගීත රාදරය කර නායකෙක් අපිට ඕන ඒවගේ උන් බෙලිකපන වෙඩි තියෙන බෝම්බ ගහන උන්නෙමේ අපි ඇති වෙඩි තියෙන බෝම්බ ගහන මේ රටේ ජනාධිපති කරා. එහෙනම් ඇයි මෙතුමට ජෝකර්? ඇයි මෙතුමා මිනී මරන්නේ? කොහොමද රාජපක්ෂලට කිව්වනම් ජෝකර් කියලා? කොහොමද ගෝඨාභයට ජෝකර් කිව්වනම්? අනිත් දවසේ උස්සලා. කොහොමද බැසිල්ට ජෝකර් කිව්වනම්? අනිත් දවසේ උස්සලා. හැබැයි සදීප් ප්‍රේමදාසට බය නැතුව මඩ ගහනවා. සහෝදරුනි බස් එකක් එලවන්න දෙන්න මට දෙන්න මට ට්‍රක් එකක් දෙන්න කිංග්ස් දෙන්න ප්ලේන් එකක් දවස් අපි සුමානයක් ගන්න එලවන්න. මොකද පොඩි කාලේ වයස 4 5 අපි පුස් බයිසිකල් පැද්දේ. මෝටර් බයිසිකල් පදිනකොට වයස 7යි. කාර් එලවනකොට වයස 13යි. එහෙනම් සහෝදරුනි අපිට ඕන වැඩක් බාර දෙන්න අපිට කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අනුර කුමාර පුස් බයිසිකල් දෙන්න පුළුවන් පදින්න කියලා. මොකද්ද කියන්නේ? දැන් පොඩි වැඩක් ගන්නවා බයිසිකලේ. නගිනවා. ගන්නවා පෙඩල් එක. ගන්නවා පුගෙන කරගන්න බෙල්ස් කරනවා. දැන් පුළුවන්ද කරන්න? දැන් දීලා බලන්නකෝ පුස් බයිසිකලක් පදින්න පුළුවන්ද කියලා. මං ජේපී එකේ මං අභියෝගයක් කරනවා. දැන් මට ගහනවා මඩ. සුජිවසේන් සිංහ කොන්ත්‍රාත්තුවක් කරනවලු ඇවිල්ලා අපිට නැලෙන්ඩ ගහනවලු. මං අහන්නේ බයිසිකලක් පදින්න පුළුවන්ද බැරිද මේ? ඉතාලම ලස්සන දෙයක්නේ මං අහන්නේ. මම කියන්නේ මාටින් සින්ජෝගේ තාත්තා මැරුවා අර මිනිස්සයාගේ බෙල්ල කැපුවා මම මොනවද කියන්නේ? මං අද වෙනකන් සජිත් අයියා කිසිම මඩක් ගහලා නැහැ. හැබැයි මේවා කිව්වහම පුදුම මණ්ඩලයක්නේ මේ ජේපී එකට යන්නේ. මලපයි දැන් ජේපී එක හංගගෙන ඉන්නේ. ජේපී කර පරණ ගති ඇතුලේ තියෙනවා. ගිනි පුපුරවාගෙනවා. මරනවා නම් කලින් මරන්නේ කවුද? ජේපී එකට අවස්ථාවක් ලැබුණොත් මරන්නේ සුජිව සෙන්සිංහ. අය දෙකක් නැහැ. මං දන්නවා මොකද ඇඟේ තියෙන වෛරය තාම තියෙනවා වෛරය. මම මොනවත් කියන්නේ නැහැ. මම කියන්නේ පුස් බයිසිකල් පදින්න පුළුවන්ද? මෝටර් බයිසිකලක් පදින්න පුළුවන්ද? මම එච්චර යන්නේ මාළු අල්ලන්න පුළුවන්ද? දැන් මාළු අල්ලන්න කිව්වොත් කොහොමද? මේ පැත්තේ වැව් තියෙනවනේ. ඇහුවොත් මාළු අල්ලන්න මොකද අනුර කුමාර කියන්නේ? හරි පොඩි දෙයක්. ගන්නවා. ගන්නවා බිලිපිත්. ගන්නවා පණුවි. දානවා බිලිකුතුර. දානවා. අල්ලනවා. ගන්නවා. හරි සුළු දෙයක්. මොකද මේක? පොඩි දෙයක්. සහෝදරනි මාළුවේ කල්ලා බලන්නකෝ. මට පැය 5කටවත් එක මාළුවේ කල්ලා ගන්න බෑ. මම ඉස්කෝලේ යන කාලේ අපේ අම්මගේ අම්මට කියලා යාළුවෝ 4 5 දෙනෙක් ඇවිල්ලා මාවැලි ගඟට අපේ වාහනේ අරගෙන ගිහිල්ලා මල්ලකු තරංගයක් කිලෝ 8ක් විතර අරන් එන්න. පැය 5ක් හිටියා එක මාළුවෙක් ඇල්ලන්න බැරුණා. මේක අමාරු නේද? මාළුවල්ලා මිනිස්සු දන්න හැබැයි කතාවෙන් කටි මාළුවල්ලා හරි ලේසි. අහන්න ගන්න කුමාරෙන් පීනන්නේ කොහොමද කියලා. හරි පොඩි වැඩක්. ගන්නවත් දෙක. දාන ඉස්සරහට එකක්. ඉස්සරහ එකක් දානවා. පඩපඩ කල් ගන්නවා. කකුල ගන්නවා. හරි පුරු දෙයක්. මොකද්ද මේක? හරි සුළු දෙයක්. නේද? දැන් අහන්න බෝ වාහනයක් එලවන්නේ. ගන්නවා වාහනේ. ගන්නවා ඉද ගන්නවා. වාහන උදුර. ගන්නවා ගියර් එක. දානවා. ක්ලච් එක පා ගන්නවා. ඇස්සෙට ගන්නවා. ගන්නවා ඉස්සරහට. පොඩි දෙයක්. මොකද්ද මේක? දැන් මේවා සහෝදරනි කතා කරන්න හරි ලේසි. කටි මේවා කරන්න ලේසි. ඒකයි මම කියන්නේ. අනුර කුමාරලට ආර්ථිකය ගැන ඇහුවොත් ව්‍යාපාර ගැන ඇහුවොත් අත්දැකීමක් නැහැ. මම මේ කිව්වේ රාජ්‍ය ඇමති වෙලා මම කරපු කාර්යභාරය. මට මෙහෙම කරන්න පුළුවන් නම් මේ දක්ෂයන්ට කොච්චර සංවර්ධනය කරන්න පුළුවන්. ජීවිතේ ජයගත්ත මිනිස්සු ව්‍යාපාරයක් යම් රැකියාවක් අනුර කුමාරලා රැකියාවක් කරලා නැහැ ව්‍යාපාරයක් කරලා නැහැ. එදබතුමල්ලා හොඳ තීන්දුව ගන්න. මේ තීන්දුව ඔබතුමල්ලා ඉදිරි අනාගතය වෙනුවෙන් ගන්න. නැවත 77 කැබිනට්ටුවට නැවත එක්සත් ජාතිපක්ෂ DSලා ඩඩිලා ඒ යුගයක් JRලා ප්‍රේමදාසලා ගාමිණී යුගයක් බිහි කරන්න. ඒ බිහි කරනකොට ප්‍රධාන අමාත්‍යවරු කීප දෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කේ. එහෙමනම් ඒ ජයග්‍රහණය කරනකොට දක්ෂ නායකයෙක් ඉන්නවා රට අවුරුදු 55යි මිනි මරපු නැති හොරකම් කරපු නැති බෙලි කපු නැති බලු වැඩ කරපු නැති ස්ත්‍රී දූෂණ නොකරපු අපේ නායකයාට දෙන්න හොඳ අප්පුඩියක් දෙන්න පන්සිල් පද පහම රකින නායකයා. ඒ නායකයා අහිංසකයා. ඒ ඉඳ ගහපම් මඩ. ඒ ඉඳ සහෝදරනි මේ මැතිවරණ අපි ජයග්‍රහණය කරන විතරක් නෙමෙයි අපිට වයස තියෙනවා අපිට උනන්දුව තියෙනවා. සුජීව සේනසිංහලට අපිට සල්ලි ඕනේ නැහැ. මගේ උඩම ගෙදර මහනුවර මගේ ගෙදර. මගේ තාත්තා හිටපු නීතිජවරයෙක් ඒ වගේ මහේස්ත්‍රාත්වරයෙක් මගේ අම්මා කතිකාචාර්යවරයෙක් මගේ අයියා විශේෂඥ වෛද්‍යරෙක් එංගලන්තේ අනිත් අයියා ගණකාධාරයෙක් ඇමරිකාවේ දැන් ලංකාවේ මම නීතිජවරයෙක්. එයින්ද අපි මම දේශපාලනයෙන් අයින් වුණේ සහෝදර මේක අපේ ජීවිතේ නෙමෙයි. ඔබතුමාලා මෙතනින් බහිනකොට කිව්ව සුජීව සේනසිංහට ආ එන්න එපා කියලා වාහන රැග්ගා පස් පා ගන්න එක රැස්වීමක. එයින්ද මොකද දේශපාලනයෙන් අපි ජීවත් වෙන්නේ. අපිට අවශ්‍ය කරන්නේ ඔබතුමාලගේ ආදරය ප්‍රශංසාව ගෞරවය. කිංග්ස්ලා සිඩ්නිලා ඩොනල් ඔබතුමාලගේ දේශපාලනය කරන්නේ ඔබතුමාලගේ ආදරය ගෞරවය හිනාවට. ඔය අප්පුඩිය දෙන්න, ඔය රචින්න පාර දෙන්න, ඔය හිනාව දෙන්න, ඔය ආදරය දෙන්න දිවි හිමියෙන්. ජේ.ආර්.ලා ප්‍රේමදාසලා ගාමිණීලා වගේ ඔබතුමාලා දෙපතුලට ඇවිල්ලා අපි සේවය කරනවා කියන පොරොන්දු දෙනවා. එහෙමනම් මේ ජනතාවට ඔබතුමාලට ඉදිරි අනාගතය අපිට හොඳ අනාගතයක් ඉන්නේ. පොඩි රටක් තියෙන්නේ.
මේක දිනු කරන්න පුළුවන්. ආර්ථිකේ බාර දෙන්න මට, සංචාරක විහාර බාර දෙන්න අපේ තව එක්කෙනෙක්ට, දීවර කර්මාන්තේ බාර දෙන්න අපි අවුරුද්දෙන් ගහලා පෙන්නන්නම්. එහෙනම් වැඩ කරපු කරලා පුරුද්ද තියෙන අපි කණ්ඩායම ඔබතුමලා ඉදිරියේ ඉන්නේ. එහෙමනම් මේ කණ්ඩායමට කිංග්ස් නෙල්සන් මැතිතුමා ඇතුළු ඒ අපේ දක්ෂ කණ්ඩායමට ඔබතුමලාගේ ඒ අමාත්‍ය ධූර බාර දෙන්න ඔබතුමලාගේ සහාය ලබා දෙන්න කියමින් සදිප් ප්‍රේමදාස් මැතිතුමාට, කිංග්ස් නෙල්සන් මැතිතුමාට, ඩොනල්ඩ් මැතිතුමාට, සිඩ්නි මැතිතුමාට, අනුරාධපුර ජනතාවට, පොළොන්නරුව ජනතාවට, රජ රටට